මේ බොක්සින් තරඟ දැකලා තියෙනවද? ම්ම් බලන්න ගිහින් තියෙනවා. බලන්න ගිහින් තියෙනවා. ම්ම්. ඔය බොක්සින් තරඟ තියෙන්නේ සාමාන්‍යයෙන් හතරස් කොටුවකනේ. ඔව්. එතකොට ඇයි ඒකට බොක්සින් වලල්ල කියලා කියන්නේ? ආ ඕනේ වලලු. හැබැයි දැන් නම් දැන් කාලේ නම් හතරස් වලල්ල තියෙනවා. හතරස් අතේ දාන වලල්ල ගැන නෙමෙයි මේ මම මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් මං කියන්නේ. වලල්ලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රවුම් හැඩයක්නේ. වලල්ලයි කොටුවයි කියන්නේ දෙකක්. අතේ දාන වලලු. හතරස් වලලුත් තියෙනවා. හතරස් වලලු තියෙනවා. හතරස් වලල්ලක් නැහනේ. මේ වලලු නෙමෙයි. බොක්සින් වලලු නෙමෙයි තියෙන්නේ. බොක්සින් වලල්ල තියෙන්නේ. අනේ හරි හරි මන් දන්නවා බොක්සින් වලල්ල කියන්නේ බොක්සින් අතේ දාන්න පුළුවන් එකට කියලා. දැන් ක්‍රීඩා කරන ඒ අය දාන් ඉන්න වලල්ල. තැනට කියලා. දැන් සාමාන්‍යයෙන් මේ බොක්සින් තරඟ දින්නේ හතරස් කොටුවක. හැබැයි අපි පුළුවන් තරම් මේකට කියන්නේ බොක්සින් වලල්ල කියලා. වලල්ල කියලා. එහෙම වෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. හරි. ලෝකේ මුල් කාලේ ඔය මේ වෘත්තිමය මුෂ්ටි පහර දෙන්නන් ඒ කියන්නේ ඔය මුෂ්ටි පහර දෙන්නන් ඔය බොක්සින් ගහන අය ඉන්නේ. ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ සටන් කලාව වර්ධනය කළාට පස්සේ ඊට පස්සේ වුන් කරන්නේ ඒක රස්සාවක් කරගන්නවා. හරිද? නගරයෙන් නගරයට ගිහිල්ලා ඒ නගරේ ඉන්න චණ්ඩින්ට අභියෝග කරනවා. හරිද? ඒක තමයි රස්සාව. එතකොට සාමාන්‍යයෙන් ගමේ චණ්ඩිත් ඉතින් නම රැක ගන්න එපා. නැත්තම් වසලහමාරයිනේ. ඒ නිසා මේ නගරයෙන් එන වෘත්තිමය සටන් කරුවන් එක්ක සටනට එනවා. අතීතයේදී ඔය සටන් තියන්න එහෙම විශේෂ තැනක් ඒ මුකුත් නැහෙනි. බලන් ඉන්න අය වටේට රවුමක් හැදුනා. සමහරක් වෙලාවට ඔය ලණුවක් අල්ලගෙන වලල්ලක් වගේ රවුම හදාගත්තා. ඒකට අර මේ නගරයෙන් එන කෙනා ඒ සටන් කරුවා තමයි ඒ වලල්ල මැද ඉන්නේ. එයා අභියෝග කරනවා චණ්ඩි ඉන්නවා නම් එන්න කියලා. එන්න කියලා. කවුද චණ්ඩිය? සාමාන්‍යයෙන් ඒ එහෙම චණ්ඩියක් අභියෝග කරාම වලල්ලෙන් පිට ඉන්න කෙනෙක් තමන්ගේ හිස පළඳි තොප්පිය වලල්ල මැද්දට විසි කරන්න ඕනේ. හරිද? අපි යාළුවොත් එක්ක එමු කියලා අපේ තොප්පිය විසි කළා ගුටි කාලා නැති වෙලා යනවා. හරිද? සාමාන්‍යයෙන් තමන්ගේ හිස පැලඳි තොප්පියේ වලල්ල මැද්දට විසි කරනවා. එතකොට තමයි අර නගරෙන් ආව චණ්ඩිය දන්නේ තොප්පියක් නදාගෙන ඉන්නවා. තොප්පි දාගෙන එන්නේ ඉතින් මේ මේක මේ මේ එකක් නෙමෙයි. හරි. හරිද? සමාවෙන්න. තොප්පියක් නැත්තම් සටන් කරන්න බෑ. ඒක අපි අහුවේ නැහැ කියලා හිතාගම. මේ ප්‍රශ්නේ. තොප්පි නැත්තම් සටන් නැහැ. හරි. අඩුම ගානේ තොප්පියක්වත් තියෙන්න බෑ. ඒකනේ ඒකනේ නැත්තම් චණ්ඩියක් වුණා. මේ එහෙම ඒ වලල්ල මැද්දට තොප්පිය විසි කරාම තමයි යාට ඉඩ හදලා දෙන්නේ. එතකොට යා වලල්ල මැද්දට ඇවිල්ලා අර නගරයෙන් ආව කෙනා එක්ක කරට කර සටනක් ගිහිල්ලා මොන හරි දෙකේ එකක් වෙනවා. හරිද? හැබැයි කාලයක් යනකොට දැන් මේක ටිකක් වැඩි ප්‍රේක්ෂකීන්ට මේක බලන්න ඕන. ඒක මරු තරඟේ නේද? අර ගහ ගන්නවා බලන්න ආසයිනේ. ගුටි කනවා ගහනවා ඔක්කොම වෙනවනේ. ඒ නිසා මේක හතරස් කොටුවක ආකෘතියට හැදුනා කියලායි කියන්නේ. හැබැයි මුලින් කිව්ව බොක්සින් රින් එක එහෙම නැත්නම් බොක්සින් වලල්ල කියන එක අදටත් විවහාර වෙනවා.